කොළඹ ක්‍රමයේ සමාජිකයන් සංඛ්‍යාව ව්‍යාප්ත කරමින් එහි දැක්ම අඛණ්ඩව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව නව මහලේකම් තානාපති පන් කියූ තු මහත්මිය පවසනවා. ඉදිරි වසර කිහිපයේදී සංවිධානයේ ප්‍රගතිය වෙනුවෙන් නායකත්වය සපයන බවයි ඇය පෙන්වා දෙන්නේ. 1951 ජූලි පළමුවෙනිදා ආසියා හා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා කොළඹ ක්‍රමයේ ස්ථාපිත කෙරුණා. එහි 7 නව මහලේකම්වරයා ලෙස පසුගියදා වැඩ භාරගනු ලැබුවේ වියට්නාම ජාතික තානාපති පන් කියූ තු මහත්මියයි. ඒ මෙරට පිහිටි මහලේකම් කාර්යාලයේදී ඇය මෙරට වියට්නාම තානාපතිවරිය ලෙසද සේවය කළා. මෙරටට පත් වූ ලාබාලම වියට්නාම තානාපතිවරිය වන්නේද ඇයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි ධාරණියක වන පන් කියූ තු මහත්මියට භාෂා 10කට වැඩි සංඛ්‍යාවකින් ගීත ගායනා කිරීමේ හැකියාවක්ද පවතිනවා. දුරේ වැඩ බහර ගනිමින් ඇය කියා සිටියේ කොළඹ ක්‍රමයේ සමාජිකයන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ නම් වමින් එය මධ්‍යම ආසියානු, අප්‍රිකානු හා ලතින් අමරිකානු කලාපවලට ව්‍යාප්ත කිරීම අරමුණ බවයි. ශ්‍රී ලංකාව, ජපානය, දකුණු කොරියාව, නව සීලන්තය, වියට්නාමය ඇතුළු රටවල් 28 එහි සමාජිකත්වය දරනවා.